ആയുബോൺ ചെറുതായിട്ടാണ് അപ്പി ഗ്രൗണ്ട് ഫീ ചെയ്താരങ്ങ വലിയേ അപ്പി ഗെയിം ഓഫ് ദി ഡേ കിന സീരീസ്ക്കേ പസ്സനി ദവസ തമയ അത അപ്പി ഗെയിം അപ്പി നാന ബലാപൊറത്തു വെന്നെ അത്തടമ മമ ഇക്ക വീഡിയോ കൈ മേക്കട വണ്ട കരാന്ന് പോലൂനെ മുകത ദെവനി ദവസ തുങ്ങേ ദവസ ഹാത്രേ ദവസേ ഗെയിം ഓഫ് ദി ഡേ വീഡിയോസ് കരാന്ന് ബാരി ഉണ മുകത അപ്പി ചെസ്മിതുര ഗ്യാ ദിസ്യ അഭാവേ നിസ නමුත් මම බලාපොරොත්තු වෙනවා ඒ දිනවලදී ක්‍රීඩා කරපු ගේම්ස් වලත් මේ ගේම් ඔෆ් ද ඩේ කියන මාතෘකාව යටතේ වීඩියෝ එකක් ඉස්සරහට ඉදිරිපත් කරන්න. අපි බලමු මේ ගේම් එක. මේක ප්ලේ කරේ A.A.C.B අමරසිංහ වයිට්, බ්ලැක් ප්ලේ කරේ එලාත් මාතංග. මේ ගේම් එක අපි ඕපින් එකට යමු ඉස්සල්ලාම. E4 C5, knight F3, G6, D4, take. එලාත් මාතංගගේ main opening එක තමයි එයා play කරන්නේ black විදිහට. Bishop G7, C4, white තෝරගන්න මරක්සු බයින් කියන system එක. Knight C6, Bishop E3, knight C3. Then black මෙතනදී තෝරගන්න knight G4 variation එක. Then queen cut g4, knight cut d4, queen d1, knight e6, queen d2. May okama moves open moves, open book ke tiyena moves. Esa bangna man kodak explain karanne yanne ne. Queen a5. Hari. Metana rook c1. Then b6. මේ පොෂන් එකේදී බ්ලැක්ට කැමති නම් තෝරගන්න පුළුවන් D6 කියන මුව එකත්, මේ මුව එකත් ප්ලේබල්. නමුත් මෙතනදී තෝරගන්නේ B6. මේ පොසිෂන් එකේදී එක්තරා වැදගත් අවස්ථාවක්. මොකද වයිට් තෝරගන්නේ B3 කියන මුව එක. නමුත් මේ පොෂන් එකේ වයිට් තෝරගන්න පුළුවන් බිෂොප් E2, එහෙම නැත්නම් බිෂොප් D3 කියන මුවස්. B3 තෝරගෙන තිනවා ප්ලේස් කීප දෙනෙක්. අපි ඩේටාබේස් බැලුවොත් B3 කියන මොකක් ප්ලේ කරලා තිනවා. ඒ වගේම වයිට් යම් ප්ලස් ස්කෝ එකක් තිනවා B3 එක්ක. ඒ වුණාට මම පුද්ගලිකව හිතනවා බිෂොප් E2 හරි බිෂොප් D3 හරි මූස් ගොඩක් ඒ මගේ මූස් ස්ට්‍රොන්. මොකද ඒක හේතුවක් තමයි B3 ලයින් එකේ ක්වීන් එක්ස්චේන්ජ් වෙන තියෙන chance එක වැඩි ඇත්තටම. ඉගෙනේ බ්ලැක් ට ඉක්වලයිස් කරන්න පුළුවන් පොෂන් එක. නමුත් අර එන පොසිෂන් එක ඉක්වල් වුණාට වයිට් ටිකක් පුෂ් කරන්න පුළුවන් ඉඳ තමයි ඉන් ගේම් එක පුෂ් කරන්න පුළුවන් පොඩ්ඩක් වින් එකට. ඒ නිසා තමයි එක විදිහින් පැත්තට බර වෙලා තියෙන්නේ. නමුත් බිෂොප් D3 වගේ මූස් ප්ලේ කරලා ජස් කාස්ලි වගේ ප්ලේ කරොත් කුයිනෝ තියාගන්න පුළුවන් නම් බෝඩ් එකේ. මොකද වයිට් තියෙන හොඳ ස්පේස් ඇඩ්වාන්ටේජ් එකක්. මොකද පොන්ස් ලයින්නේ E4 සහ C4. ඒ නිසා ගොඩක් වෙලාවට වයිට් ක්වීන් තියාගෙන ප්ලේ කරන්න පුළුවන් නම් පොෂන් එක බෙටර් වෙන්න පුළුවන්. නමුත් මොකද බ්ලැක් ට ඉක්වල් කරන් තියෙන ඔපචුනිටිස් ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතන ඉතින් වයිට් කේ මෙතන B6 ප්ලේ වුණ පස්සේ වයිට් ප්ලේ කරන්නේ B3. මේ මුවකට වයිට් විනාඩි දෙකමාරක විතර කාලයක් අරගෙන තියෙනවා. සමහර විට මේ පොෂන් එක අන්ෆැමිලිය වෙන්නත් පුළුවන් වයිට් ප්ලේයට ඕපන් සිස්ටම් එක. ඉතින් B3 ප්ලේ කරොත් බස් දැන් ප්‍රශ්න තමයි බ්ලැක්ට පුළුවන් ප්ලේ කරන්න ඉස්සලාම් බිෂොප් B7 ඇටැක් කරනවා E4 පොන්ට. දැන් පළවෙනි ප්‍රොබ්ලම් එක තමයි බ්ලැක් ටාගට් එක බිෂොප් කට් C3, රුක් කට් C3 කරුවන් පස්සේ මෙතන E4 පොන්නට ඇටැක්. ඒ නිසා වයිට් ප්ලේයර් ප්ලේ කරනවා නයිට් D5. මෙතන නයිට් D5 නැතුව මේ B3 සිස්ටම් එක ප්ලේ කරලා තිනවා ෆේමස් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වුල්ෆ් ඇන්ඩර්සන්. එයා ප්ලේ කරලා තිනවා F3. එයා ඉස්සලා මේ පොන් ප්‍රොටෙක්ට් කරනවා පොන් ගේ. ඊට පස්සේ මොකද නයිට් D5 එක පාර ප්ලේ කරන්නේ ක්වීන් එක්ස්චේන්ජ් වල හින්දා. ඊට පස්සේ බිෂොප් D3 වගේ ප්ලේ කරලා පොෂන් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. නමුත් මේ පොෂන් එකත් බ්ලැක්ට ඊක්වලයිස් කරන්න බ්ලොක් F5 කියන මූව එකේ. F5 මොකද ඉමීඩියට්ලි ඇටැක් කරන සෙන්ටර් එකට පොන් ටෙක්ස් බිෂොප් D3.
දැන් මේ වගේ පොෂන් එකට යන්න පුළුවන් මේක වයිට් ස්ලයිට් එජ් එකක් තියෙනවා නමුත් ගොඩක් වෙලාවට ඊක්වල් වගේ පොෂන් එකක් නමුත් මතරදි වයිට් තෝර ගන්නවා නයිට් d5 දැන් බ්ලැක්ට පුළුවන් එයාගේ ක්වීන්ස් ලව එක්ස්චේන්ජ් කරන්න ක්වීන් කට් d2 කිං කට් d2 දැන් බ්ලැක් ඉමීඩියට් ප්ලේ කරනවා f5 එයා සෙන්ටර් එකට ඇටැක් කරනවා F5 play කරලා center pawn ව අයින් කරන්න. ඒ වගේම එයා F5 ලේ කෝපර් කරන්න prepare කරනවා. මෙතන pawn strike සිදුන ගමන් F5 ලේ කෝපර්. ඒ වගේම සමහර විට F4 කියන ideas උත් තියෙනවා position එකේ. ඒ නිසා මෙයා white තෝර ගන්නවා pawn takes pawn. Pawn takes pawn. මෙතනදී white play කරනවා F4 කියන move එක. නමුත් මේක තමයි පළවෙනි strategic error එක. මෙතනදී වයිට් ප්ලේ කරන්න පුළුවන් සිම්පල් මූව් එකක් විදියට බිෂොප් d3 තමන්ගේ පෝන් වල බ්ලැක් ගේ පෝන් ඇටැක් කරනවා f5 බ්ලැක්ට අනිවාර්යයෙන්ම ඩිෆෙන්ඩ් කරන්න වෙනවා රුක් f8 ඊට පස්සේ අපිට පුළුවන් g3 වගේ මූව්ස් ප්ලේ කරන්න මොකද අපිට f4 නවත්තන එක ඉම්පෝර්ටන්ට් මෙතන ඇතරම් පින් එකක් තියෙනවා නමුත් මේ පින් එක බිෂොප් ගේ පින් එක එච්චර ඩේන්ජරස් පින් එකක් නෙමෙයි මේ පොෂන් එක ඉක්වල් පොෂන් එකක් මං හිතනවා වයිට් ටිකක් පුෂ් කරන්න පුළුවන්. මොකද හේතුවද වයිට් එකක් ක්වීන්ස් එකේ මැජොරිටි තියෙනවා නමුත් මැජොරිටි තිබ්බ ග්‍රැඩ් පුෂ් කරන්න මාවරි මැජොරිටි එක. අලිත් එක තමයි වයිට් ගේ පොෂන් එකේ වීක්නස් ස්නැප් පොෂන් එක. ඒ නිසා ගොඩක් වෙලාවට වයිට් මේක පුෂ් කරන්න පුළුවන් ඉස්සරහට. නමුත් මේ ගේම් එකේ වයිට් තෝරගන්න බිෂොප් d3 නෙමෙයි f4 කියන මූව් එක. මේක තමයි පළවෙනි ස්ට්‍රැටජි කර එක මේ ගේම් එකේ. දැන් ප්‍රශ්නේ තමයි f4 දැන් පස්සේ රයිට් පළවෙනි ප්‍රොබ්ලම් එක. දැන් y දැන් බිෂොප් d3 අපිට මේක ප්‍රශ්නේ මොකද්ද කියලා හොයන්න මම හිතුවොත් අපිට අර පොසිෂන් එකේ මේ මූව් එකේ එකපාරට අපිට කියන්නම අවුරි රයිට් මේ ඉසයි මේ මූව් එක වැරදි කියලා. මොකද අපි එහෙම හිතුවොත් මොකද්ද මේ පොෂන් එකේ වැරද්ද කියලා අපිට එකපාර f4 කේ මොකද්ද වැරද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් එතන තියෙන ප්‍රශ්නේ තමයි අපිට කම්පෙයා කරන්න පුළුවන් මොකද්ද white play කරන්න තිබ්බ මොකක් එක කියන එක. ඒ කියන්නේ දැන් f4 වෙනුවට white තිබ්බ better මොකක් තමයි bishop d3. එතකොට ඒ මොකයි f4 කියන මොකයි කම්පෙයා කරොත් අන්න එතකොට අපිට තේරෙනවා right bishop d3 good move f4 bad move කිය. මොකද bishop d3 play කරොත් ඔයාලට පේනවා අපි simple විදිහට ගත්තොත් bishop එක improve වෙනවා rook එක prepare කරනවා improve වෙන h1 rook ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක force move එක. එකත් ගොඩක් important. මොකද bishop d3 f5 pawn attack කරනවා. හැබැයි මේ move එකේ force move එකක් නෙමෙයි. bishop එක improve වෙන්නේ නැහැ. rook එක improve කරන්න ඒ කියන්නේ rook ව ගේන්න ලෑස්ති වීමක් වෙන්නේ නැහැ. අන්න එහෙම බලද්දී මේ පොෂන් මේ මූව එක බෑඩ් මූව කියලා කියන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ ලොන් ටර්ම් මෙතන ප්‍රශ්න අනිවාර්යෙන් තියෙනවා පොෂන් එකේ ලොන් ටර්ම් ගොඩක් ඒ කියන්නේ බ්ලැක්ට පුළුවන් යම් කිසි එක්ස්චේන්ජස් වලින් පොඩි පොඩි ඇඩ්වාන්ටේජ් කීප් එකක් ගන්න මේ ගේම් එකේ ගිය විදියට. ඉතින් අර මේ මූව එක ඇයි මේක බෑඩ් මූව එකක් කියලා කිව්වොත් ඒක එක්ස්ප්ලেইন කරන්න අමාරුයි එකපාරට රයිට් මේ නිසායි බෑඩ් කියන එක. නමුත් අර අපිට පුළුවන් කම්පෙයා කරන්න වයිට් තිබි ඊළඟ ඔප්ෂන් එකත් එක්ක. රයිට් දැන් මෙතනදී බ්ලැක් ප්ලේ කරනවා ඊළඟට රුක් c8 මොකද ඉම්පෝර්ට් මූව එකක්. මොකද බ්ලැක්ට තියෙන මේ ප්‍රොබ්ලම් එක තමයි මෙතන c7 ස්ක්වයර් එක ගාඩ් කරන්න ඕනේ. මොකද නැත්නම් අපිට e6 නයිට් ව රිමූව් කරන්න බෑ. e6 නයිට් ව රිමූව් කරන්න පුළුවන් රිමූව් කරන්න බැරි නයිට් c7 ටැක්ටික් එක හින්දා. දැන් මෙයා ප්ලේ කරන රුක් c8 දැන් නයිට් c7 ටැක්ටික් එක නැහැ බෝඩ් එකේ. දැන් බිෂොප් d3. රයිට්. දැන් පෝන් ඇටැක් කරනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තමයි රුක් f8 ප්ලේ කරන්න ඕනේ නැහැ. බ්ලැක්ට බලුවන් නයිට් c5. දැන් ප්‍රශ්නේ මොකද්ද? බිෂොප් කට් f5 කරන්න බෑ. අපිට තියෙනවා f6. මේක තමයි ප්‍රොබ්ලම් එක. එතකොට අපි කලින් මේ පොෂන් එක ගමු. මේ පොෂන් එකේ මෙයා එකපාර බිෂොප් d3 මං කිව්වේ මෙතන f4 නැතුව එකපාර බිෂොප් d3 මෙතන නයිට් c5 ප්ලේබල් නැහැ. මොකද නයිට් c7. ඔපොනට වෙලාවක් නැහැ මේ ටැක්ටික් එක නවත්තන්න.
අන්නේ එකයි මෙතන තියෙන ගැටලු. මෙතන F4 ප්ලේ කරන් පස්සේ අර මේ මූව එක එකක් එක පීස් එකක් මේ ප්ලේ කරන් පෝන් මූව එකක් ටයිම් එක. ඒ කියන්නේ මේ ගේම් එකේ යන වෙලා ඒ කියන්නේ ඩෙවලොපින් ස්පීඩ් එක ටිකක් අඩු වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා තමයි මේ පොෂන් එක මේ මූව එක බෑඩ් මූව එකක් වෙන්නේ. දැන් රුක් C8 පුත බ්ලැක් ගේ ඩෙවලොපින් ස්පීඩ් එක වැඩි. බිෂොප් D3 නයිට් C5 මෙයා බිෂොප් ටේක් C5 පෝන් ටේක් C5. තාමත් බිෂොප් ටේක් පෝන් කරන්න බෑ. මොකද අපිට තියෙනවා ඊසිස් ප්ලේ කරන්න පුළුවන්. දැන් රුක් E1 ඉම්ප්‍රූව් කරන රුක් නමුත් E6. රයිට් මේ ඊට කලින් මට කියන්න ඕනේ මේ එක්ස්චේන්ජ් එකෙන් අපිට හම්බෙනවා ලොන් ටර්ම් ඇඩ්වාන්ටේජ් එක 2 බිෂොප්ස්. එතකොට රුක් දැන් E6. ප්‍රොබ්ලම් එක තමයි බිෂොප් කට F5 කරන්න බෑ. පින් එක මෙතන පින් එකක් තියෙනවා අපිට පැහැදිලිව පේනවා. නමුත් මේ මූව එක ප්ලේ කරන්න බෑ. හේතුව තමයි king f7 තියෙන හින්. එතකොට ඔයාලා පේනවා ඩබල් ඇටැක් එකක් තියෙනවා. ඒ නිසා රුක් e2 දැන් king f7. බ්ලැක් ගේ පොෂන් එක ගොඩක් ස්ටේබල්. අතර මේ පොෂන් එක කම්ප්ලීට්ලි විදින් පොෂන් නෑ බ්ලැක්ට. මෙතනින් පස්සේ බ්ලැක්ට තියෙන තනි කර කන්වර්ට් කරන එක තමයි ඇඩ්වාන්ටේජ් එක. දැන් knight e3 bishop d4 රුක් f1. දැන් බ්ලැක්ට තියෙනවා ඇඩ්වාන්ටේජ් කොට එකක් තමයි 2 bishop තියෙනු. රයිට් එක තමයි අතර මේන් ඇඩ්වාන්ටේජ් එක. අනිත් එක bishop දෙන්නම ගොඩක් ඇක්ටිව්. වයිට් කිසිම අවස්ථාවක් නැහැ දෙන්නම එක්කෙනෙක්වත් එක්ස්චේන්ජ් කරන්න. අනිත් එක තමයි බ්ලැක්ට පුළුවන් සිම්පල් ප්ලෑන් එකට යන්න මේ ගේම් එකේ ගියා වගේ. බ්ලැක් රුක් g1 රුක් g8 h3 g3 දැන් h5. මේක තමයි ටිපිකල් ප්ලෑන් එක. මේකෙ මේකත් එක්ක අපිට බ්ලැක්ට පුළුවන් තමන්ගේ රුක්ලා දෙන්න ඇක්ටිව් කරන්න. knight c2 bishop improve ගොඩක් ඉම්පෝටන්ට් bishop ලව තියාගන්න එක. දැන් a3. ඔකේ white white key side break කරන්න බලන් h4 එක. එතකොට f4 pawn h2 pawn weak pawns ලා වෙනවා. ඔකේ පොඩි දෙයක් try කරන white queen side pawns ලා push කරලා මොනවා එක නමුත් ඒක කරන්න අමාරුයි මේ position එකේ. දැන් h4 pawn takes rook takes then completely winning position නෑ. මොකද f4 pawn h2 pawn අනිවාර්යෙන් ඉස්සරහදී down වෙනවා. දැන් b4 bishop e7 knight d3 black ට කරන් තියෙන්නේ bad moves play නොකර ඉන්න එක විතරයි. මොකද normal moves එක win කරන්න පුළුවන්. king f6 okay bishop d6 pawn attack f4 rook the rook h8 අනිවාර්ය h2 pawn down. right මම මේ ටික ඉක්මනට පෙන්නන්න rook cut h2 then bishop cut f5 okay complete winning position. එතකොට මේ ගේම් එකේ ගොඩක් ටැක්ටිකල් ගේම් එකක් නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් ටැක්ටික්ස් තියෙන ගොඩක් කොම්ප්ලිකේට් ගේම් එකක් නෙමෙයි මේ ගේම් එක. මම මේ ගේමේ තෝරගන්න හේතුව තමයි පළවෙනි එක තමයි ඕපෙනින් එකේදී පස්සේ එන මිඩල් ගේම් පොෂන් එක. එතනදී තිබ්බ යම් අයිඩියාස්. ඒ වගේම F4 මූව එකත් එක්ක කොහොමද බ්ලැක් ඇඩ්වාන්ටේජ් එක ගත්තේ. එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් දෙයක් තමයි හැම මූව එකම ඉම්පෝර්ටන්ට්. ටයිම් ෆැක්ටර් එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. දැන් මේ පොෂන් එක කුයිල්ලස් පොෂන් එකක්. නමුත් ඒත් ඩෙවලොපින් ස්පීඩ් එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. මොකද ඒකෙන් තමයි මේ F4 මූවකින් උනේ ඩෙවලොපින් ස්පීඩ් එක අඩු වෙච්ච එක වයිට් ගේ. ඒකෙන් තනිකරම ගේම් එක අනිත් පැත්තට බ්ලැක්ට ඇඩ්වාන්ටේජ් විදිහට කන්වර්ට් වුණා. දෙගිසා ඒක ගොඩක් ඉම්පෝට්. දෙවෙනි පාර්ට් එක තමයි මේ ගේම් එකේ තිබ්බ වැදගත්ම දෙයක් තමයි තමන්ගේ ඇඩ්වාන්ටේජ් එක බ්ලැක් ගත්තන් පස්සේ 2 බිෂොප් ඇඩ්වාන්ටේජ්. ඒ වගේම තමන්ගේ ඩෙවලොපින් ඇඩ්වාන්ටේජ් එක ගත්තන් පස්සේ ආයෙ පොෂන් එක කිසිම අපහසුාවක් නැතුව කන්වර්ට් කරා වින් එකට ඒක ගොඩක් ඉම්පෝටන්ට්. මොකද ප්ලස් පොෂන් එක ගන්න එක වගේම එක කන්වර්ට් කරන එකත් ටිකක් අමාරු දෙයක්. ඒක නිසා මේ ගේම් එකේ ඒක මම සුවිශේෂී දෙයක් විදිහට දකිනවා. හරි. අපි එහෙනම් තව එක දවසයි මේ ටෝන්ට් එක තියෙන්නේ. තව රවුන්ඩ්ස් දෙකයි තියෙන්නේ. අපි ඒක අපේ 6 වෙනි දවසේ විදිහට අපිට ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එක අපි එකෙන් බලාපොරොත්තු වෙමු. ඔබ සැමට බොහොම ස්තුතියි.